अरे आई बन ला भाई ला मैं गहनों ने ला मैं तमंग गहनों आदर अरे ला मैं मंगा हेनो ने अरे अरे අපි ද පළවෙනි පාඩම පටන් ගන්නවා 10 පන්තියේ ඔයගොල්ලන්ගේ පෙළ පොත් ළඟ තියෙනවනේ 10 පන්තියේ පළවෙනි පාඩම පටන් ගන්නවා පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම අපි ගිය සතිය පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරා ඒක කොහොමද වෙන්නේ කියලා එමනේ අර ව්‍යාපාර පසුබිම කියන පාඩම තමයි අද පටන් ගන්න. දැන් ළමයින්ට මම නිබන්ධනයක් මොනවත් ලබා දීලා නැහැ. හරිනේ ලබන සතියේ සඳුදා වෙනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය නිබන්ධන ලබා ගන්න පහසුකම් හරි ගස්සන්නම් නේද? අදාළ පන්ති ගාස්තු ගෙවලා නිබන්ධන ලබා ගැනීම සිද්ධ කරන්න. අපි දිගටම ඔන්ලයින් පන්තිය කරනවා. හරිනේ. ඔන්ලයින් පන්තිය අපි දිගටම කරනවා. ඒකට දිගටම ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ගාව දැනට සටහන් ලියා ගන්න. ඔයගොල්ලෝ සටහන් ලියා ගන්න මේ දස්කේ කොලේක ලියා ගන්න. කොලේක ලියා ගමතෝර මන් නිබන්ධනේ දුන්නට පස්සේ ඒක ලියා ගන්න පුළුවන්. කොලේක සටහන් ටික ලියා ගන්න. දරුවන්ට පැහැදිලිනේ? හරි. එතකොට මාතෘකාව තමයි ව්‍යාපාර පසුබිම. මේක පෙළපොත ළඟ තියෙන ඕගොල්ලෝ ගාව. ව්‍යාපාර පසුබිම. පුර ළමයි අපි පළවෙනි පිටුවට ගියාට පස්සේ දෙවෙනි පිටුවේ හරිද? දෙවෙනි පිටුවට ගියාට පස්සේ අපි මේ ව්‍යාපාර නිර්මාණය වෙච්ච විදිය සකච්ඡා කරේ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා අපි අර ඉතිහාසයේ පාඩම් වලදී කතා කරලා තියෙනවා 6 දී දැන් අපි වානර પરම්පරාවක ඉන්නේ මානව પરම්පරාව බිහි වෙන්නේ නේ? ඒක වානර પરම්පරාවකින් මානව પરම්පරාවක් බිහි වුණා අපි කියනවා මේක මානව පරිණාමය. එතකොට අපි විවිධ මිනිසුන් වර්ග පසු කරගෙන ආවා. මතකනේ ඔස්ට්‍රලෝපිතිකස් නේ? Homo habilis, Homo erectus, Homo neanderthalensis නේද? එහෙම පහුක්තක නාමල්. හොඳයි. එතකොට දැන් මේ මුල්ම කාලේ මිනිස්සු පැරණිම මිනිස්සුන්ට තිබුණ ඉතාම සරල අවශ්‍යතා කීපයක් නේ? සරල අවශ්‍යතා කීපයක් ආහාර නිවාස ඇඳු. හරි. එතකොට පැරණි කාලේ මිනිස්සු මොකද කරේ? තමන්ට අවශ්‍ය කරන දේවල් තමන් විසින්ම නිෂ්පාදනය කරගත්තා. ප්‍රාග්ඓතිහාසික මානවයෝ තමන්ට අවශ්‍ය ආහාර තමන්ම නිෂ්පාදනය කරගත්තා. තමන්ට අවශ්‍ය කරන උපකරණ තමන්ම නිපදවා ගැනීම සිද්ධ කළා. තමන්ට අවශ්‍ය නිවස තමන් විසින්ම සකස් කර ගැනීම සිද්ධ කළා. හරි, තේරුම් ගන්න පොඩි කාරණයක්. මුල් කාලේ මිනිස්සු, පැරණි සමාජයේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවයන් තමන් විසින්ම සපුරා ගැනීම සිද්ධ කළා. හරිද? ආහාර ටික තමන් විසින්ම සපය ගන්නවා. ඇඳුමක් තමන් විසින්ම නිර්මාණය කර ගන්නවා. ඉන්න නිවාසයක් තමන් විසින්ම නිර්මාණය කර ගැනීම තමයි සිද්ධ වුනේ. හැබැයි ටික කාලයක් යනකොට සමාජ ක්‍රමයේ ටිකක් දියුණු වෙනකොට නේ මිනිස් පැවැත්ම සමාජීය වශයෙන් දියුණු වෙනකොට මිනිස්සු කල්පනා කරා තමන්ට අවශ්‍ය කරන සියලුම දේවල් තමන්ටම නිෂ්පාදනය කරගන්නවට වඩා නේ තමන් සතු අමුද්‍රව්‍ය වලින් නේ තමන් ගාව තියෙන අමුද්‍රව්‍ය තමන් ගාව තියෙන සම්පත් නේ තමන් ගාව තිබෙන සම්පත් උපයෝගී කරගෙන වඩාත් හොඳින් නිපදවිය හැකි දේ නිපදවන්න මිනිසු පෙළඹෙනවා. අපිට අවශ්‍ය කරන සියලුම දේ නිෂ්පාදනය කර ගැනීම වෙනුවට සමාජීය වශයෙන් මිනිසු දියුණු වීමත් සමග පටන් ගන්න ක්‍රමය මොකද්ද? තමන් ගාව තියෙන සම්පත් වලින් තමන්ට වඩා හොඳින් නිෂ්පාදනය කරන්න පුළුවන් දේ පමණක් තෝරා ගන්න. හරි, මම වෙන විදියකට කිව්වොත් අපි හිතමු එක පුජ්‍යලයක් ඉන්න, එයාට මේ මැටි කියන සම්පත තියෙනවා. මැටි කියන සම්පත තියෙන එයාට හොඳින්ම කරන්න පුළුවන් වලන් නිෂ්පාදනය කරන එක.
එයාට වලන් නිපදවීම හොඳින් කරන්න පුළුවන්. එයා ඒ ගැන හොඳට දන්නවා. ඒතර තමන් ගාව තියෙන සම්පත් මැටි තමන් වඩා හොඳින් කරන්න දන්න කාරණේ තමයි වලන් නිෂ්පාදනය කරන එක. ඒ නිසා එයා මොකද කරේ? එයා වලන් නිෂ්පාදනය කළා. හරිද? දැන් එයා වලන් නිෂ්පාදනය කරනකොට එයාගේ අවශ්‍යතාවය සඳහා විතරක් නෙමෙයි. එයා දන්නේ වලන් නිපදවන්න වඩා හොඳින්. එයාට වෙන වගාවන් කරන්නත් පුළුවන්. ගොවිතැන කරන්නත් පුළුවන්. හැබැයි ගොවිතැනට වඩා අපි විවගාව කියලා විවගාවට වඩා එයා හොඳින් දන්නේ වලන් නිෂ්පාදනය කරන්න. හරිද? ඒතොර එයා වඩා දන්නේ වලන් නිෂ්පාදනය කිරීම නිසා එයා වැඩි වශයෙන් වලන් නිෂ්පාදනය කරනවා. හරිද? මම කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. තියෙන සම්පත එයාට මැටි. එයාට විවගා කරන්නත් පුළුවන් වලන් නිපදවන්නත් පුළුවන්. එයා වඩා හොඳින් දන්නේ වලන් නිෂ්පාදනය කිරීම. එයා කරේ එයා වඩා හොඳින් දන්න දේ වලන් නිෂ්පාදනය කළා. හැබැයි එයා වලන් නිපදවන්නේ එයාට අවශ්‍ය ප්‍රමාණය විතරක් නෙමෙයි. දැන් අපි හිතමු එයාට අවශ්‍ය කරන වලන් එකයි. හැබැයි එයා දැන් වලන් 100ක් විතර නිෂ්පාදනය කළා. ඒතර එයාට අවශ්‍ය කරන්නේ වලන් එකයි. නමුත් වලන් 100ක් තියෙනවා. ඒ කියන්නේ වලන් 99ක අතිරික්තයක්. පැහැදිලිවනේ? තමන් ගාව තිබෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමන් ගාව තියෙන සම්පත් පාවිච්චි කරලා තමා වඩා හොඳින් දන්න දේ පමණක් නිෂ්පාදනය කිරීම තුළ ඒ පුජ්‍යලේ අතර ඇති වෙන අතිරික්තයක් වලන් අපිට 100ක් එයාට අවශ්‍ය එක වලඳයි. ඒතර වලන් 99ක අතිරික්තයක්. හරිද? ඒ වගේ අපි තව එක්කෙනෙක් ගත්තොත් එයා ගාව තියෙන සම්පත් වර්ගය තමයි ලෝහ. ලෝහ සම්පත තියෙනවා. ඒතර එයා වඩාම හොඳින් දන්න දේ තමයි වඩා හොඳින් දන්න දේ තමයි උදළු නිෂ්පාදනය කිරීම. එයා උදළු නිෂ්පාදනය කරන්න දන්නවා කම්මල් කර්මාන්තය. හරිද? ඒතර වඩා හොඳින් දන්නේ උදළු නිෂ්පාදනය කිරීම නිසා ඔහු ගාව තියෙන සම්පත් ලෝහ නිසා ඔහු විසින් උදළු නිෂ්පාදනය කරනවා. ඔහුට අවශ්‍ය කරන එක උදල්. හැබැයි දැන් ඔහු ගාව නිෂ්පාදනය කරලා තියෙනවා උදළු අපි හිතමු 50. ඒතර එයාට අවශ්‍ය කරන්නේ එකයි. 50ක් තියෙනවා. ඒතර අතිරික්තයක් තියෙනවා 49. පැහැදිලි වෙනවද ළමයි? නේ? දැන් එතකොට වලන් නිපදවන එක්කෙන ගාව වලන් අතිරික්තයක් තියෙනවා. උදළු නිෂ්පාදනය කරන එක්කෙන ගාව උදළු අතිරික්තයක් තියෙනවා. මම උදාහරණයක් ගත්තේ. දැන් ඊළඟට වෙන්නේ අර වලන් නිෂ්පාදනය කරන එක්කෙනාට උදල්ලක් අවශ්‍ය වෙනවා. හරිද? උදළු නිෂ්පාදනය කරන එක්කෙනාට වලඳක් අවශ්‍ය වෙනවා. ඒක අපි කියන ද්විග සමපාතේ මේ අවශ්‍ය මේ දෙන්නට එකම මොහොතක එකම වේලාවක මේ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. නේ? වලන් නිපදවන එක්කෙනාට උදල්ලක් වමනා වෙනවා. උදළු නිපදවන එක්කෙනාට වලන් ඕන වෙනවා. දැන් මොකද වෙන්නේ කියලා මට කියන්න. නේ? දැන් වෙන්නේ මේ දෙන්න අතර මේ භාණ්ඩයේ හුවමාරු වෙනවා. පැහැදිලි? මේ දෙන්න අතර මේ භාණ්ඩයේ හුවමාරු වෙනවා. වලන් නිපදවන එක්කෙනා විසින් වලඳක් දීලා උදළු නිෂ්පාදනය කරන එක්කෙනාට පැහැදිලි? වලඳක් දීලා උදළු නිෂ්පාදනය කරන එක්කෙනාට එයා උදල්ලක් ලබා ගන්නවා. එතකොට උදළු නිෂ්පාදනය කරන එක්කෙනා උදල්ලක් දීලා වලන් නිෂ්පාදනය කරන එක්කෙනාට එයා වලඳක් ලබා ගන්නවා. අපි මේකට කියනවා භාණ්ඩ හුවමාරු ක්‍රමය. මේක තමයි ව්‍යාපාර වල ආරම්භය. භාණ්ඩයකට භාණ්ඩ හුවමාරු වීමේ ක්‍රමය. ඕගොල්ලන්ගේ පෙළ පොතේ පළවෙනි ඡේදයේ දෙවෙනි පිටුවේ පළවෙනි ඡේදයේ මේ ගැන තමයි පැහැදිලි කරන්නේ. අන්තිමට අපිට මෙන්න මෙහෙම කියනවා මෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය හෙවත් බාටර් ක්‍රමය නේ. භාණ්ඩ හුවමාරු ක්‍රමයට තව නමක් මෙතන දීලා තියෙන මොකද්ද? බාටර් ක්‍රමය. මොකද දැන් දරුවෝ ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලාම ආරම්භ වෙන්නේ භාණ්ඩ හුවමාරු. දැන් ඊළඟ වෙන කාරණේ තමයි අපි වර්තමානයේ වෙනකොට අපි කාටවත් අපිට අවශ්‍ය කරන සියලුම දේ නිෂ්පාදනය කරගන්න බෑ. අපිට අවශ්‍ය කරන සියලුම දේවල් අපිට කරගන්න බෑ. නේ? දැන් අපිට අවශ්‍ය කරන ඇඳුම් ටික අපිට මහා ගන්න බෑ.
අපිට අවශ්‍ය කරන ආහාර ටික අපිටම නිෂ්පාදනය කරගන්න බෑ. අපිට අවශ්‍ය කරන ඖෂධ ටික අපිටම නිපදවා ගන්න බෑ. වර්තමාන තත්ත්වයකදී දැන් අපිට පැන්සලක් ඕනේ. හැබැයි අපිට පැන්සල නිපදවා ගන්න බෑනේ. අපිට සටහන් ලියන්න පොතක් ඕනේ. හැබැයි ඒ පොත අපිට නිෂ්පාදනය කරගන්න බෑ. නේ? මේක තමයි වර්තමාන තත්ත්වය. අපි සියලු අපිට අවශ්‍ය කරන සියලුම දේවල් අපිට නිෂ්පාදනය කරගන්න බෑ. හරිද? දැන් ගොවියෝ පළපොතේ තියෙන උදාහරණය මම ගන්න ගොවියෝ සහල් නිෂ්පාදනය කරනවා. ගොවියෝ සහල් නිෂ්පාදනය කරනවා. වඩුව වඩුව අවශ්‍ය කරන ලීබඩු නිෂ්පාදනය කරනවා. දැන් ගුරුවරු විදියට අපි උගන්වනවා. දැන් ඒක අපි සේවා නිෂ්පාදනයක් කරන්නේ. ගොවිය සහල් නිෂ්පාදනය කරන එක භාණ්ඩ නිෂ්පාදනයක්. වඩුව ලීබඩු නිෂ්පාදනය කරන එක භාණ්ඩ නිෂ්පාදනයක්. ගුරුවරු උගන්වනවා ඒක සේවා නිෂ්පාදනයක්. නේ? දැන් මම මේ වෙලාවේ සේවා නිෂ්පාදනය කරනවා. මම මේල ඉගෙනවීම කරනවා. එතකොට ගොවියෝ සහල් නිපදවනවා, වඩුවෝ ලීබඩු නිපදවනවා, ගුරුවරු ගන්නවා. නේ? එතකොට ඒගොල්ලෝ නිෂ්පාදකයෝ. හැබැයි මේ නිෂ්පාදකයෝම තව වෙලාවක දැන් මම මේ මොහොතේ නිෂ්පාදකේ. හැබැයි තව ටිකකින් මම පාරිභෝගිකයෙක් බවට පත් වෙනවා. නේ? සහල් නිෂ්පාදනය කරන ගොවියා වෙළඳ පොලට ගිහිල්ලා මෝටර රථයක් මිලදී ගන්න. අපි එහෙම හිතමු ගොවියොන්ට මෝටර රථයක් මිලදී ගන්න පුළුවන් නම් හොඳයි. නේ? ඒත් ගොවියා සහල් නිෂ්පාදනය කරද්දී යා නිෂ්පාදකේ යා වෙළඳ පොලට ගිහිල්ලා මෝටර රථයක් මිලට ගන්නකොට යා පාරිභෝගිකයෙක් බවට පත් වෙනවා. දැන් මම ඕගලන්ට උගන්වනකොට මේ මොහොතේ මම නිෂ්පාදකේ. මම සේවා නිෂ්පාදනයක් සිදු කරනවා. හැබැයි මම වෙළඳ පොලට ගිහිල්ලා මට අවශ්‍ය කරන අපි හිතමු කමිසයක් මිලදී ගත්තා කියන්නේ. එතකොට මම එතෙන්දී පාරිභෝගිකයෙක්. එතකොට ඕගලන්ට තේරුම් ගන්න ඕනේ එක වෙලාවකදී නිෂ්පාදකයෝ වගේ ඉන්න උදවිය. එක වෙලාවකදී නිෂ්පාදකයෝ විදියට ඉන්න පිරිස තව වෙලාවකදී පාරිභෝගිකයන් බවට පත් වෙනවා. එහෙනම් එතකොට තමයි මෙන්න මේ භාණ්ඩ හා සේවා නිපදවීම සහ විකිණීම සිද්ධ වෙන්නේ. නේ? දැන් මම මේ මොහොතේ සේවා නිපදවනවා. ඕගොල්ලෝ මේ මොහොතේ සේවාව පරිභෝජනය කරනවා. ඕගොල්ලෝ පාරිභෝගිකයෝ, මම නිෂ්පාදකයා. නේ? ඒතර මම විසින් නිපදවන සේවාව ඔබට විකුණනවා මම. නේ? ඔබ පාරිභෝගිකයා, මම නිෂ්පාදකයා. එතකොට එකම පිරිස එක වෙලාවකදී නිෂ්පාදකයෝ විදියටත් තව වෙලාවකදී පාරිභෝගිකයෝ විදියටත් ඉන්නවා. මේ නිසා සිද්ධ වෙන දේ තමයි භාණ්ඩ හා සේවා විකිණීම කියන එක ආරම්භය. නිපදවීම සහ විකිණීම. හදිස්සියේ භාණ්ඩ හා සේවා නිපදවීම හා විකිණීම කියන එක තුල වර්තමානයේ බිහි වෙලා තියෙනවා ව්‍යාපාර කියන කටේ. මම පෙළ පොතේ තියෙන අවස්ථාව ඔයගොල්ලන්ට පෙන්වුව දෙවෙනි ඡේදයේ කියවුවෝ. නේ? මෙන්න මෙහෙමද කියන්නේ. වර්තමානයේදී කිසිවෙක් තමන්ට අවශ්‍ය සියලුම දෑ නිෂ්පාදනය කර නොගනී. ගොවියෝ සහල් නිපදවයි, වඩුවා ලීබඩු සාදයි, ගුරුවරයා උගන්වයි. ඔහු වරෙක නිෂ්පාදකයෝ මෙන්ම තවත් වරෙක පාරිභෝගිකයෝද වෙති. එවැනි නිෂ්පාදකයෝද පාරිභෝගිකයෝද තම භාණ්ඩ හා සේවා විකිණීම හා ලබා ගැනීමේ අවශ්‍යතා ව්‍යාපාර තුලින් ඉටු කරගනි. මේ නිසා ව්‍යාපාර සඳහා වර්තමාන සමාජයේ සුවිශේෂ තැනක් හිමි වේ කියලා. හරිද? ඒක මතක තියා ගන්න ඕන අපේ දරුවෝ. මුලින්ම පටන් ගන්න භාණ්ඩ හුවමාරු ක්‍රමය. නේ? භාණ්ඩ හුවමාරු ක්‍රමයට අපි නමක් තියනවා බාටර් ක්‍රමය කියලා. ඊළඟට වර්තමාන සමාජයේ ඉන්න මිනිස්සු නිෂ්පාදකයෝ, ඒ වගේම ඒගොල්ලෝ තවත් වෙලාවකදී පාරිභෝගිකයෝ. ඒතර මේ නිෂ්පාදකයන්ට තම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය විකිණීම කියන කටයුත්ත ඉටු කරන්නේ ව්‍යාපාර තුලින්. වර්තමාන වෙනකොට
සමාජයේ ව්‍යාපාරවලට ඉතාම සුවිශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. අපි වුණත් ලියන්නේ නැහැ. පුතා කතා කර විතරයි. ඊට පස්සේ තියෙන ව්‍යාපාර සංකල්පය කියන මාතෘකාව. බලන්න ව්‍යාපාර සංකල්පය කියන මාතෘකාව. එතන මෙහෙම කියනවා. උපතේ සිට මරණය දක්වා මිනිසාට නොඑක් භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. උපතේ ඉඳලා මිනිසු මැරෙනකම් විවිධ භාණ්ඩ හා සේවා අවශ්‍ය වේ. දැන් අපිට උදෑසන නැගිට ගමම්ම නේ මුහුණකට සෝදා ගැනීමට සෞඛ්‍ය වශයෙන් අපි පිරිසුදු වීමේදී අපිට අපේ දත් ටික මැද ගන්න ඕන වෙන්නේ නේ. ඒතර අපි අපිට අවශ්‍ය වෙනවා දත් මුරුත්තුවක්, දන්තාලේප නේ, සබන් වර්ග නේ. එතන ඉඳලා මේ අපි මේ භාණ්ඩ පාවිච්චි කරන සබන් කියන්නේ භාණ්ඩයක්. දත් බෙහෙත් කියන්නේ නැත්නම් දන්ත දත් මදින භාවිත කරන ද්‍රව්‍ය අපි කියන්නේ භාණ්ඩ නේ. දත් බුරුසුව කියන්නේ භාණ්ඩයක්. එතකොට අපි උදෑසන නැගිට්ට වෙලේ ඉඳලා රාත්‍රී නිින්දර යනකොට භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවා. උපතේ ඉඳලා මැරෙනකොට මිනිස්සු විදියට අපි භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවා. ඒක තමයි කියන්නේ. මෙම අවශ්‍යතා හා උවමනා සපුරාලු ලබන්නේ ව්‍යාපාර විසිනි. අපිට අවශ්‍ය කරන භාණ්ඩ ඒ සේවා සපයන ව්‍යාපාරවලින් ව්‍යාපාරිකයෝ අවශ්‍යතා හා උවමනා සරලව ව්‍යාපාරිකයෝ අවශ්‍යතා හා උවමනා වලට සරිලන විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර බෙදා හරි විවිධ භාණ්ඩ හා සේවා විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරල බෙදා හරින ව්‍යාපාරික සමහර වෙලාවට එකම භාණ්ඩය විවිධ ස්වරූපවල නිෂ්පාදනය කරලා අලවි කර එකම භාණ්ඩය එකම භාණ්ඩය ව්‍යාපාර කිහිපයක් විසින් විවිධ ස්වරූප වලින් අපිට ලබා දෙන අවස්ථා තියෙනවා නේ. අපි දැන් ගන්නු අපි පාවිච්චි කරන අපි සබන් ගත්තොත් නේද, එක එක නම් වලින් එක එක හැඩේ නේද, එක එක ප්‍රමාණ වලින් එක එක සුවඳ වලින් වෙළඳ පොලේ සබන් වර්ග තියෙනවා මේ ව්‍යාපාර විසින් සිද්ධ කරන්නේ. වර්තමාන ව්‍යාපාර විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර බෙදා හරින ආකාරයත් මිනිසා විසින් සිය අවශ්‍යතා හා උවමනා සපුරා ගන්නා ආකාරයත් විවිධ හා සංකීර්ණ වී ඇත කියලා කියනවා. හරි. අපි අනුමාත්‍රකාවක් ලියමු පුතේ. අනුමාත්‍රකාවක් ලියන්නේ ව්‍යාපාර කියලා. ප්‍රධාන මාත්‍රකාව ලියන්නේ ව්‍යාපාර පසුබිම කියලා. අනුමාත්‍රකාවක් ලියන්නේ ව්‍යාපාර කියලා. සර්. ඔව් කියන්න. පිටු කීයක පොතක්ද ගන්න ඕනේ? මේව කරන්න පුද දැන් පොතක් ගන්න එපා. මොකද අපිට මේ 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 සටහන් ලියන එක මම නිබන්ධන වලින් දෙන්නම්. දැනට ඔගොල්ලෝ කොලේක මේ ටික ලියා ගන්න. තේරුණානේ? හා සර්. අපි පොතක් විදියට ගමු. අපි ටික දවසක් ගිහිල් ඉවර වෙලා CR පොතක් ගමු පිටු 80ක විතර වගේ කොටු එකක්. හා ගණන් ටික හදනකොට අපිට කොටු පොතක් ඕන වෙනවා. හරිද? දැන්ට ওই පරණ පොත් ඔගොල්ලෝ අහක දාලා දින පරණ පොත් තුනක් කමන්නේ ඒවා පාවිච්චි කරන්න ළමයි අපරාධේනේ. නේද? හැම වෙලාවෙම අපි කරන්නේ අලුතෙන් පොතක් ගන්න නේ. පන්තිය මාරු අලුතෙන් පොතක් ගන්න. එහෙම කරන්න පුරුදු වෙන්න එපා. හරි. අනුමාතුකාලය යන ව්‍යාපාර කියලා. දැන් ඕගොල්ලෝ පෙළ පොතේ දෙවෙනි පිටුවේ දෙවෙනි ඡේදෙට එන්න. පෙළ පොතේ දෙවෙනි පිටුවේ දෙවෙනි ඡේදෙ තියෙන ව්‍යාපාර. නේද? මං කියන බලා ගන්න මේක පැන්සලෙන් ඉරක් හැද ගන්න මේ ටිකට මේක අනිවාර්යෙන් කටපාඩම් කර ගන්න ඕනි. මං ගිය සතියේ ඔයගොල්ලන්ට අර පෙන්නුවා විභාගෙදී අහන විදිය. ව්‍යාපාරයක් යනු ලියන්නේ පහ ගන්න. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා සපුරාලීමට විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ආයිසර බලන්න මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ? මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. මේ වචනේ අනිවාර්යෙන් පාවිච්චි වෙන්න ඕන. හරිද? අපි දරු ලියාගමු නේද? අපි ලියාගමු. ව්‍යාපාරයක් යනු
මිනිස් අවශ්‍යතා ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍යය මිනිස් අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍යය විවිධ වූ විවිධ වූ බාණ්ඩහා සේවා විවිධ වූ බාණ්ඩහා සේවා බාණ්ඩහා සේවා නිෂ්පාදනය කිරීම හෝ නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි ආර්ථික කටයුත්තකි එළම බලාගන්න මම මෙතනම අප පැහැදිලි කිරීම කරන දැන් ව්‍යාපාරයක් කියන එක අපි ලිව්වා ව්‍යාපාරයක් යන මිනිස් අවශ්‍යතා සපුරා ලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා සැපයීම ආශ්‍රිත ආර්ථික ක්‍රියාවලියක් කියලා දැන් ළමයි මේ ව්‍යාපාර ගත්තහම විවිධ ව්‍යාපාර නේ දැන් මම මගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර තිබුණා ඒ නිසා මම අද කොණ්ඩේ කපා ගත්තා නේ එතකොට දැන් මම කොණ්ඩේ කපා ගන්න ගොඩ වෙන්නේ බාබර් සාප්පුවටනේ ඒතර බාබර් සාප්පුවෙන් අපිට සපයන්නේ සේවා ඒවා බාබර් සාප්පුව කියන්නේ සේවා නිපදවන ව්‍යාපාරයක් සේවා සපයන ව්‍යාපාරයක් බාබර් සාප්පුව කියලා කියන්නේ දැන් අපිට රෝගී තත්ත්වයක් ඇති වුණොත් අපි ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ගාවට යනවා නේ බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට එතකොට එතන ඒ රෝහල නැත්නම් ඒ වෛද්‍ය සායනය එතන සපයන්නේ සේවාව හරි දැන් ඔයගොල්ලෝ අධ්‍යාපනය ලබන්න උපකාරක පන්තියකට එහෙම නැත්නම් රජයේ පාසලට ගියා කියන්නේ ඒතර පාසල උපකාරක පන්තිය කියන්නේ සේවා නිපදවන ව්‍යාපාරයක්. සේවා නිපදවන ව්‍යාපාරය. හරි දෙනවනේ. ඒතකොට අපිට අවශ්‍ය කරන ඇඳුම් නිපදවන තැනක් තියෙනවා නම් ඒක භාණ්ඩ නිපදවන ව්‍යාපාරයක්. අපිට අවශ්‍ය කරන ආහාර පාන නිපදවන ව්‍යාපාර භාණ්ඩ නිපදවන ව්‍යාපාරය. ගෙදර තියෙන විදුලි උපකරණ නේද මෝටර් අත මේවා නිපදවන ව්‍යාපාර භාණ්ඩ නිපදවන ව්‍යාපාර. දරුවන්ට තේරෙනවනේ අපිට ජීවත් වෙනකොට සේවාත් අවශ්‍යයි භාණ්ඩත් අවශ්‍යයි. නේ? ඒතර විවිධ වූ භාණ්ඩ හා සේවා. විවිධ භාණ්ඩ තියෙන විවිධ සේවා තියෙන. ඒවා නිෂ්පාදනය කරලා ඒවා සැපයීම ක්‍රියාවලිය කරන තැන් වලට අපි කියනවා ව්‍යාපාර කියලා. එතකොට මේ ව්‍යාපාර ගත්තහම ළමයි ව්‍යාපාරවල අරමුණ අනුව ව්‍යාපාර වර්ග දෙකකට බෙදෙනවා අරමුණ නේ දැන් අපි මේ ඉගෙන ගන්නෙත් මොනවාරි අරමුණු තියාගෙනනේ නේ අපිට හැමෝටම අරමුණු තියෙන ව්‍යාපාරවලට තියෙන එක අරමුණක් තමයි ව්‍යාපාර අරමුණ තමයි ලාභ ඉපයීම ලාභ ඉපයීමේ අරමුණෙන් කරන ව්‍යාපාර ඒ වගේම සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලන්ගේ අරමුණ ලාභ ඉපයීම නෙමෙයි ලාභ ඉපයීමේ අරමුණෙන් නෙමෙයි ඒගොල්ලෝ ව්‍යාපාර කරන්නේ ඒගොල්ලෝ ව්‍යාපාර කරන්නේ සමාජ සුබ සාධනෙ අරමුණු කරගෙන හදන්නෝනේ ඒ ව්‍යාපාර අරමුණ අනුව ගත්තොත් සමහර ව්‍යාපාරවල අරමුණ
ලාභ ඉපීම ගොඩාක් ව්‍යාපාරවල අරමුණ ලාභ උපයා ගැනීම. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලන්ගේ අරමුණ ලාභ ඉපීම නෙමෙයි. නේ? දැන් බලන්න පෞද්ගලික පන්තියක්. නේ? දැන් අපි උපකාරක පන්ති විදියට අපි මේ ව්‍යාපාරය කරන්නේ මොන අරමුණෙන්ද? මෙතන අපි දරුවන්ට පැහැදිලිවම ඉගැන්වීමේ අරමුණ තියෙනවා. ඒ වගේම අපේ අරමුණ තමයි ලාභ ඉපීම. දැන් ඔබ යන පාසල ගත්තොත් පාසලේදී පාසල කියන ව්‍යාපාරයේ අරමුණ ලාභ ඉපීම නෙමෙයි. නේ? ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ මේ රටේ ඉන්න දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම. පෞද්ගලික පන්තියෙත් වෙන්නේ මේක තමයි. හැබැයි අපි ගාව තියෙන ලාභ උපයන අරමුණ පාසල ගත්තාම ඒක රජේ ව්‍යාපාරයක්. ඒගොල්ලන්ගේ අරමුණ ලාභ ඉපීම නෙමෙයි සමාජ සුබසාධක. පෞද්ගලික රෝහලක් අපි ගත්තොත් පෞද්ගලික රෝහලක අරමුණ ලාභ ඉපීම. නේ? පෞද්ගලික රෝහලේ අරමුණ ලාභ ඉපීම. හැබැයි ඒගොල්ලොත් රෝගීන්ට ප්‍රතිකාර කළා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සිද්ධ කරනවා. අරමුණ ලාභ ඉපීම. රජේ රෝහලට ගියොත් ඒක අයිති රජයට. ඒකේ අරමුණ වෙන්නේ සමාජ සුබ සාධනයේ ලාභ ඉපීම නෙමෙයි. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න ව්‍යාපාර ගත්තාම සමහර ව්‍යාපාරවල අරමුණ ලාභ ඉපීම. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා ඒවයි අරමුණ ලාභ ඉපීම නෙමෙයි. ඒගොල්ලන්ගේ අරමුණ සමාජ සුබ සාධනය. නේ? මේ රටේ ඉන්න වැඩි වැඩි මිනිසුන් ප්‍රමාණයකට යහපත් තත්ත්වයක් උදා කිරීම. එතකොට මේ ඒ වගේම ළමයි මතක තියාගන්න ඕන ව්‍යාපාර ගත්තාම අයිතියානුව හිමිකම අපි කියනවා හිමිකම හිමිකම නැත්නම් අයිතිය මේ අයිතියානුව ව්‍යාපාර වර්ග දෙකක් තියෙනවා එකක් තමයි පෞද්ගලික අංශ ව්‍යාපාර පෞද්ගලික අංශ ව්‍යාපාර පෞද්ගලික ව්‍යාපාර දැන් සිප්සෙවන අධ්‍යාපන ආයතනය කියන්නේ පෞද්ගලික අංශ ව්‍යාපාරය තව වර්ගයක් තියෙනවා රජයේ සතු ව්‍යාපාර ඒ රජයේ සතු ව්‍යාපාරවලට අපි කියන්නේ පොදු අංශ ව්‍යාපාර රජයේ සතු ව්‍යාපාර පොදු අංශ ව්‍යාපාර අනිත් ඒවා පෞද්ගලික අංශ ව්‍යාපාර නේ දැන් අපි ගත්තොත් එහෙම තැපැල් කාර්යාලය නේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා තියෙනවා අපේ දරුවෝ තැපැල් කාර්යාලය කියන්නේ භාණ්ඩ නිපදවන ව්‍යාපාරයක්ද සේවා නිපදවන ව්‍යාපාරයක්ද අපි දරුවෝ කියන බලන්න තැපැල් කාර්යාලය කියන්නේ භාණ්ඩ නිපදවන ව්‍යාපාරයක්ද සේවා නිපදවන ව්‍යාපාරයක්ද සේවා නිපදවන ව්‍යාපාරයක් සේවා නිපදවන ව්‍යාපාරයක් සේවා නිපදවන්නේ බොහොම හොඳයි ඒක තැපැල් කාර්යාලය ගත්තාම නේ පෞද්ගලික අංශ තැපැල් කාර්යාලයක් තියෙන සමහර තැන්වල නියෝජිත ආයතන විදිහට තැපැල් කාර්යාල ගත්තොත් ඒක පෞද්ගලික අංශ ව්‍යාපාරයක්ද පොදු අංශ ව්‍යාපාරයක්ද පොදු අංශ ව්‍යාපාරයක් තැපැල් කාර්යාල කියන්නේ පොදු අංශ පොදු කියන්නේ රජයේ සතු ව්‍යාපාර හරිද රජයේ සතු ව්‍යාපාර එතකොට දැන් පෞද්ගලික ව්‍යාපාර පොදු ව්‍යාපාර ගත්තාම පෞද්ගලික ව්‍යාපාර වල පෞද්ගලික ව්‍යාපාර වල සමහර පෞද්ගලික ව්‍යාපාර වැඩ කරන්නේ ලාභ ඉපීමේ අරමුණ සමහර පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ සුබ සාධන අරමුණේ පැහැදිලිනේ හැබැයි රාජ්‍යංශ ව්‍යාපාර ගොඩාක් ගත්තොත් රාජ්‍යංශ ව්‍යාපාර ගොඩාක් තියෙන්නේ ලාභ ඉපීමේ අරමුණින් නෙමෙයි සුබ සාධන අරමුණින් හැබැයි සමහර රාජ්‍ය ව්‍යාපාර තියෙන ලාභ ඉපීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන ඒවා හරිනේ අපි ඔතන පහලින් තරුවක් දාලා ලියාගම් පුතේ තරුවක් දාලා ලියන්න බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපීමේ
ලාභ ඉපීමේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් උවද ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් උවද ඇතැම් ව්‍යාපාර ඇතැම් ව්‍යාපාර ලාභ ඉපීමේ ඇතැම් ව්‍යාපාර ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරයි. ඇතැම් ව්‍යාපාර ලාභ ඉපීමේ අපේක්ෂාවෙන් තොරව කටයුතු කරයි. ඊළඟ තරුව දාල ලියා ගන්න. ඊළඟ තරුව රාජ්‍ය අංශේ, ඒ කියන්නේ පොදු අංශේ කියන එක පුතේ, රාජ්‍ය අංශේ බොහෝ ව්‍යාපාර රාජ්‍ය අංශේ බොහෝ ව්‍යාපාර රාජ්‍ය අංශේ බොහෝ ව්‍යාපාර කටයුතු කරන්නේ සමාජ සුභසාධන අපේක්ෂාවෙන් මිස ලාභ ඉපීමේ අරමුණෙන් නොවේ අපි තව අලුත් කාරණයකට එතන ගියේ ළමයි. ඒක වැදගත් තැනක්. දැන් ඕගොල්ලෝ කටපාඩම් කරගන්න ඕන හැම දරුවම ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. මම ඊළඟ දවසේ පන්තියට ආවම අහනවා ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද නේ. ඒක කටපාඩම් වෙලා තියෙන්න ඕන. මේ අපි දැන් අපි ගිසති කතා කරලා ඕගොල්ලන්ට තියෙන පාඩම් ටික ගත්තාම පළවෙනි පාඩම් තුනේ තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනය. ඒක සටහන් ටිකක් ලියාගන්න තියෙන්නේ. හරිද? හතරවෙනි පාඩමේ ඉඳලා තමයි අපිට ගිනුම් කරණේ පැත්තට ටික ටික යන්න තියෙන්නේ. හරි. එතකොට මේ ව්‍යාපාර කොටසේදී මේවා හරියටම මේ පෙළ පොතේ දීලා තියෙන විදියටම කටපාඩම් කරගන්න ඕනේ. හරි. එතකොට මං කෝ ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත කරන එක ව්‍යාපාරයක්. ව්‍යාපාරවල අරමුණ ලාභ ඉපීම වුණත් ඇතැම් ව්‍යාපාර කටයුතු කරන්නේ ලාභ ඉපීමේ පරමාර්ථයෙන් නෙමෙයි. බොහෝ විට රාජ්‍යංශ ව්‍යාපාර සමාජ සුභසාධනේ අරමුණු කරගෙන ව්‍යාපාර කරනවා මිසක් ලාභ ඉපීමේ අරමුණෙන් නෙමෙයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. හරිද? හොඳයි. දැන් එතකොට ඊළඟ ඡේදයට ආවම මේ වර්තමානයේ අපිට පත් වෙලා තියෙන தත්ත්වය බලන්න. මේ ඊළඟ ඡේදේ පෙළ පොතේ දෙවෙනි පිටුවේ මම ඉන්නේ අන්තිම ඡේදේ. එතන තියෙන මෙන්න මෙහෙම. අතීතයේ අත්තුරු ක්‍රමයට පවත්වාගෙනගේ නිෂ්පාදන කටයුතු. අතීතයේ අත්තුරු ක්‍රමයට පවත්වාගෙනගේ නිෂ්පාදන කටයුතු. නේ. දැන් අපි කොරෝනා එන්න කලින් අපි ඉගෙනීමේ කටයුත්ත කරගෙනගේ අත්තුරු ක්‍රමය. අන්තිරික ළමයි වාඩි කරගෙන අපි බෝඩ් එකේ ලියනවා කතා කරනවා නේ අත්තුරු ක්‍රමය. හැබැයි අපි දැන් වෙනකොට මේ කොරෝනාවට පස්සේ අපිට සිද්ධ වුණා මේ සේවාව සපයන්න තාක්ෂණය පාවිච්චි කරලා.
තාක්ෂණික උද වර්තමානයේ වෙච්ච වෙනස තමයි මිනිස්සු මේ කොරෝනා නිසාම නෙමෙයි මම කියන්නේ නේද අත්තුරු ක්‍රමයට පවත්වාගෙන ගිය නිෂ්පාදන කටයුතු වර්තමානයේ වෙන විට බොහෝ විට සිදු වෙන්නේ තාක්ෂණය පාවිච්චි කරලා නේ බාණ්ඩ නිපදවීම සේවා නිපදවීම අද ගොඩක් වෙලාවට කරන්නේ තාක්ෂණය පාවිච්චි කරලා අදාපි බාණ්ඩ ඇනවුම් කරන්නේ බාණ්ඩ ඉල්ලුම් කරන්නේ බාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් කරන්නේ තාක්ෂණය පාවිච්චි කරලා අත්තුරු ක්‍රමයට නෙමෙයි යන්නේ තාක්ෂණය මේ තාක්ෂණය දියුණු වෙච්ච නිසා අද ලෝකයේ විශ්ව ධම්මාණයක් බවට පත් වෙලා තියෙනවා ඒක අපි ඔයගලන්ට වෙන විෂයන්වලදී උගන්වනවා හරි අපිට තව අනුමාත්‍රකාවක් ලියමු පුතේ අනුමාත්‍රකාවක් ලියන්න ව්‍යාපාර අරමුණු අනුමාත්‍රකාවක් කියන්නේ ව්‍යාපාර අරමුණු ව්‍යාපාර අරමුණු ව්‍යාපාර අරමුණු ව්‍යාපාර අරමුණු ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. දැන් අපි යන්නේ ව්‍යාපාරවල අරමුණු මොකද්ද කියලා බලන්න. දැන් ළමයි මම කිව්වා මම මේ මොහොතේ නිෂ්පාදකෙක්. ඕගොල්ලෝ මේ මොහොතේ පාරිභෝගිකයෝ. ඒ පාරිභෝගිකයෝ විදියට ඕගොල්ලන් නිෂ්පාදකයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පාරිභෝගිකයෝ විදියට ඕගොල්ලෝ මගෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? गोवियो सहाल निपद निष्पादकया मम सहाल मिलट गण मम पारिभोगिकया पारिभोगिके विधियट मम निष्पादकयागे अपेक्षा करे उसस्तत्वे निष्पादन साधारण मिलकट लागनी पारिभोगिको विधियट अभी निष्पादकयागे अपेक्षा करण उसस्तत्वे बांड साधारण मिलकट පාරිභෝගිකයන්ගේ අරමුණ අපි වෙනදපොලට ගිහිල්ලා බාණ්ඩ හෝ සේවා මිලට ගනිද්දී අපි පාරිභෝගිකය වෙනවනේ. ඒතර පාරිභෝගිකය විදියට අපේ අරමුණ තමයි උසස් තත්ත්වේ බාණ්ඩ සාධාරණ මිලකට ලබා ගැනීම. දැන් මම අහන්නේ ඒක නෙමෙයි ව්‍යාපාරවල අරමුණ මොකද්ද? මම දැන් තමත් දරුවොන්ට කියලා දීලා තියෙන ව්‍යාපාරවල එක අරමුණක් මොකක්ද? व्यापार वल बहुमे व्यापार वल प्रधान अरमुन तमय लाभ बहुमे व्यापार वल एम व्यापार तीन राज्यांश व्यापार तीन वेगोलोंगे अरमुन समाज सुपसाद व्यापार या विधियट प्रधानम अरमुन वेन्ने लाभ इपयीम पलवेनी कारणे विधियट व्यापार अरमुन एक लाभ इपईम लाभ इपईम लाभ इपईम मतलब कलगे व्यापार एतम व्यापार तीनों की अरमुन लाभ इपईम समाज शुभ साधने मम्मी कथा कर लाभ इपईम अरमुन करगत व्यापार या लाभ इपईम अरमुन करगत व्यापार यागे पलविन अरमुन लाभ इपईम एवागे मैं देवनी अरमुन तमाई पारिभोगिक तृप्ति व्यापारिक देवनी अरमुन पारिभोगिक तृप्ति अपल याग देवनी कारण विधियत व्यापार अरमुन देख पारिभोगिक तृप्ति इहल नैन्वीम पारिभोगिक तृप्ति इहल नैन्वीम पारिभोगिक तृप्ति इहल नन्वन्न नं व्यापारिकया विसेन नेद तम निष्पादन इताम इहल गुणत्वेन युतुव साधारण मिलकट नेद पारिभोगिकट सपयान्न तोने पारिभोगिक तृप्तिमत्वेन
පාරිභෝගිකයා තෘප්තිමත් නොවුනොත් ඔහු ව්‍යාපාරෙන් ඈත් වෙනවා. හරිනේ. එතකොට ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යන ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකයි. එක තමයි ලාභ ඉපයීම, දෙවෙනි අරමුණ තමයි සමාජ දෙවෙනි අරමුණ තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම. ඔයි කියන ප්‍රධාන අරමුණු දෙක හැරුණාම ළමයි ව්‍යාපාරවල තව අනු අරමුණු එහෙම නැත්නම් ව්‍යාපාර තමන්ගේ ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීම සඳහා පාවිච්චි කරන අනු අරමුණු කීපයක් තියෙනවා. ඔයි ප්‍රධාන අරමුණු දෙක. ප්‍රධාන අරමුණු දෙකයි, එකක් ලාභ ඉපයීම, අනිත් එක පාරිභෝගික තෘප්තිය ඉහළ නැන්වීම. ඔයි ප්‍රධාන අරමුණු දෙක හැරුණාම ව්‍යාපාරවලට තවත් ඉලක්ක නැත්තම් අනු අරමුණු තුනක් තියෙනවා. බලන්න ඔයගොල්ලෝ පෙළපොතට ගිහිල්ලා තුන්වෙනි පිටුවේ මම ඉන්නේ. තුන්වෙනි පිටුවේ තියෙනවා අනු අරමුණු ටික. අපේක දරුවෙක් කියන බලන්න ව්‍යාපාරයක අනු අරමුණු මොනවද, නැත්තම් ව්‍යාපාරයක ඉලක්ක මොනවද? භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. ඔව්, භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම. නේ, භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නන්වන්න ඕන. ඒක ව්‍යාපාරයේ අරමුණ ඉටු කර ගැනීම සඳහා සිදු කළ යුතු එක ඉලක්කයක්. ලාභ උපයන්න නම්, ව්‍යාපාරයේ අරමුණ ලාභ උපයා ගැනීම නම්, අපි මේ අරමුණ සඳහා සපුරාලන්න ඕන ඉලක්කය තමයි භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නංවන්න. මොකද පාරිභෝගිකයෝ ගන්නේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ. තව අනිත් අරමුණ පුතේ, රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය අපි දන්නවා ව්‍යාපාර ආරම්භ කරාම ඒ ව්‍යාපාරවල කම්කරුවාගේ ඉඳලා ඉහළ කළමනාකාරීත්වය දක්වා රැකියා අවස්ථා නිර්මාණය වෙන. ඔබ හරි මම හරි මේ රටේ ඉන්න හරි වෙනත් රටක ඉන්න පුජ්‍යලයෙක් හරි ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ ව්‍යාපාරය නිසා රැකියා උත්පාදනය වෙන. ව්‍යාපාරද රැකියා උත්පාදනය වෙන. ඒක කම්කරු අංශ රැකියාවක් වෙන්න පුළුවන්. එතන ඉඳලා ඉහළට ඉහළට රැකියා අවස්ථා. නේ? එතකොට ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු ඉටු කර ගැනීමට යාමේදී අපි විසින් සපුරාලන්න ඕන ඉලක්ක දෙකක් අපි දැන් කිව්වා. එකක් තමයි පාරිභෝගික තෘප්තිය, ලාභයි, මේ භාණ්ඩවල ගුණත්වය ඉහළ නංවන්න ඕන. දෙවෙනි එක තමයි රැකියා උත්පාදනය කරන්න. තව කාරණයක් තියෙනවා හතරවෙනි පිටුවට ගියාම. මොකද්ද තියෙන්නේ? සේවක සුභසාධනිය. සේවක සුභසාධනිය. ඔව්, සේවක සුභසාධනිය. හරි. දැන් අපි ව්‍යාපාරේ පටන් ගත්තට පස්සේ ව්‍යාපාරේ අපේ නම් දැන් අපේ ව්‍යාපාරේ වැඩ කරන සේවකයෝ ඉන්නවනේ. ඒ කම්කරුවෝ වෙන්න පුළුවන්. එතනින් උඩහට එන විවිධ තරාතිරම්වල සේවකයෝ. නේ? එතකොට අපි ව්‍යාපාරයක් විදියට මේ තමන්ගේ ව්‍යාපාරයේ සේවය කරන සේවකයන්ගේ සුභ සාධනය ගැන හොයන්නට ඕනේ. මොකද සේවක සුභ සාධනය කියලා කියන්නේ අපි මුලින්ම මේගොල්ලන්ට තෘප්තිමත් වැටුපක් ලබා දෙන්න. අපේ ව්‍යාපාරේ වැඩ කරන සේවකයොන්ට තෘප්තිමත් වැටුපක්. නේ? ඒගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් වැටුපක් අපි ලබා දෙන්න ඕනේ. මොකද අපි සේවකයට ලබා දෙන වැටුප අඩු එකක් නම් ඒ වැටුපෙන් සේවකයා තෘප්තිමත් වෙන්නේ නැත්නම් ඒ සේවකයා සේවය කරන්න ව්‍යාපාරයට ආදරෙන් නෙමෙයි. ඒතර සේවකයා ව්‍යාපාරයට ආදරේ නැතුව කටයුතු කරනකොට ව්‍යාපාරයේ අර ලාභ ඉපයීම කියන අරමුණ කරා යන්න බැරි වෙනවා. නේ? අපි දැන් අපි දැකලා දෙන සමහර ආයතන වලට ගියහම නේද? ඒවා ඉන්න සේවකයෝ හරියට වැඩ කරන්නේ සේවකයෝ ඒ ව්‍යාපාරයේ අයිතිකරුවෝ වගේ. නේ? තමන්ගේ ව්‍යාපාරයට ආවාගේ පාරිභෝගිකයන්ට සලකන්නේ. නේ? බොහොම ආදරෙන් ගෞරවයෙන් පාරිභෝගිකයෝ පිළි අරගෙන නේද? ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන නේ? පාරිභෝගිකයා නගන සියලු ප්‍රශ්නවලට උත්තර සපයමින් නේ බොහොම සුවදශීලීව ගනුදෙනුව කරන. ඒ වගේ හොඳ සේවකයෝ ව්‍යාපාරට ආදරය කරන සේවකයෝ ඉන්න තැන්වලට
පාරිභෝගිකයෝ විදිහට අපි උනත් යන්න කැමතියි නේ. ඒතර සේවකයා ඒ විදිහට ව්‍යාපාරය ගැන උනන්දු වෙ වැඩ කරන්න නම් අපි සේවකයාට තෘප්තිමත් වෙන්න පුළුවන් වැටුපක් ලබා දෙන්න ඕන. ඒ විතරක් මදි. වැටුපට අමතරව අපි ඔවුන්ට තම පොඩි පොඩි සුබ සාධන සේවා සපයන්නට ඕන. ඔබ දැකලා තියෙනවා. සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ සේවකයන්ට ආහාර පාන සපය. උදෑසන ආහාර, දිවා ආහාර නේ, හවසට තේ. ඒතර පාරිභෝගිකයා මේ එතකොට මේ සේවකයා ව්‍යාපාරය කෙරෙහි තිබෙන බැඳීම ඇල්ම වැඩි වෙනවා ළමයි. තව අපි දැකලා තියෙනවා ව්‍යාපාරිකයෝ විසින් ප්‍රවාහන සේවා සපය. නේ? තමන්ගේ ව්‍යාපාරයේ සේවය කරන සේවකට ප්‍රවාහන සේවා. ආහාර පාන සපයනවා, ප්‍රවාහන සේවා සපයනවා නේද? ඒ සමහර ව්‍යාපාර වලින් තවත් සුබ සාධන සේවා. සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා, රක්ෂණ ආවරණ ලබා දෙනවා නේ? ඒတိකම විනෝද චාරිකා එක්කගෙන යනවා නේද? එතකොට බලන්නකෝ දැන් ඔබ ව්‍යාපාරිකයෙක් වුණොත් කවදාහරි ඔබගේ ව්‍යාපාරයේ සේවය කරන සේවකයාට තෘප්තිමත් වැටුපක් ලබා දෙනවා නම් ඔබගේ ව්‍යාපාරයේ සේවකයාට අවශ්‍ය කරන ආහාර පාන ප්‍රවාහන පහසුකම් සෞඛ්‍ය පහසුකම් රක්ෂණ ආවරණ ඒ වගේ මේගොල්ලන්ගේ විපතේදී විවිධ වූ විපත් සිද්ධ වෙනවා නේද? එතෙන්දී ඔබ ව්‍යාපාරයේ විදියට එයත් එක්ක ඉන්නව නම් එයා ඔබගේ ව්‍යාපාරට දෙන ආදරය වැඩි වෙනවා. ඔබගේ ව්‍යාපාරේ දිනෙන් දින මොකද වෙන්නේ? දියුණු වෙන්නේ නැහැ. අපි ගොඩක් ව්‍යාපාරිකෝ මේක තේරුම් අරගෙන නැහැ. තමන්ගේ ලාභේ වැඩි කරගන්න හිතාගෙන සේවකයාට ගෙවන වැටුප අඩු කර. සේවකයා තෘප්තිමත් නැහැ. ඒ නිසා වෙන්නේ සේවකයා ව්‍යාපාරට ආදරේ නැති වෙනවා. ඒ නිසා ව්‍යාපාරණ පාරිභෝගිකයෙක් රැකගන්න සේවකයා කටයුතු කරන්නේ. ඒ නිසා වෙන්නේ ව්‍යාපාරේ ලාභ ඉපයීම කියන අරමුණ ඉටු කරගන්න බැරි වෙනවා. හදිලනේ අපි ලියමු තරුවක් දාලා පහලින් ඉහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යාපාරයකට විවිධ ඉලක්ක නැතහොත් උප අරමුණු අවශ්‍ය වේ. උප අරමුණු අවශ්‍ය වේ. නැතහොත් උප අරමුණු මේ ප්‍රධාන අරමුණුනේ මේ තියෙන ප්‍රධාන අරමුණු. උප අරමුණු අවශ්‍ය වේ. උප අරමුණු අවශ්‍ය වේ. එනම් පහළට යන්න. එනම් කියලා පල්හැර ලියන එක දෙක දාලා එක බණ්ඩහා සේවාවල ගුණත්වය ඉහළ නැන්වීම දෙක රැකියා උත්පාදනය තුන සේවක සුභසාධනය කාරණා අපි දෙකයි ළමයි ඉගෙන ගත්තේ තාම නේ. එකක් තමයි ඉගෙන ගත්තේ ව්‍යාපාරයක් යනු කුමක්ද, මිනිස් අවශ්‍යතා
සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා සැපයීම ආශ්‍රිත කටයුත්ත තමයි ව්‍යාපාර කියලා කියන්නේ. ලාභ අරමුණු කරගත්තු ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකයි. එකක් ලාභ ඉපැයීම, දෙක පාරිභෝගික තෘප්තිය හිල නැන්වීම. එම ප්‍රධාන අරමුණු දෙක ඉටු කර ගැනීම සඳහා ඉලක්ක තියෙනවා සපුරාලන්න තුනක්. එක තමයි සේවක සුබ සාධනය, රැකියා උත්පාදනය සහ භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැන්වීම. හරි. අපි ඊට පස්සේ ලියන්න අනුමාත්‍රකාවක්. මම දැන් ඉන්නේ පුතේ 4 වෙනි පිටුවේ. නේ? අනුමාත්‍රකාවක් ලියන්න. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. අනුමාත්‍රකාවක් ලියන්න. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. හරිනේ. දැන් ළමයි දන්නවනේ අපි මමකෝ මම මේ මොහොතේ නිෂ්පාදකයෙක් වුණාට තව මොහොතකදී මම පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන් නේ. මම දැන් ගෙදර යන ගමන් කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගත්තොත් එතෙන්දී මම පාරිභෝගිකයා නේ. දැන් මේ මොහොතේ ඔයගොල්ලෝ පාරිභෝගිකයෙක්. හැබැයි තව මොහොතකදී ඔබ නිෂ්පාදකයෙක් වෙන්නත් පුළුවන් නේ. එකම පිරිස තමයි ඒ අවස්ථාවට අනුව අපි වෙනස් වෙන්නේ. එතකොට පාරිභෝගික අවශ්‍යතා හා උවමනා මං ගිය සතියේත් මේක හොඳින් පැහැදිලි කරා. අවශ්‍යතා මෙන්න මේකත් අපිට කටපාඩම් කරගන්න ඕන එකක්. මොනවද අවශ්‍යතා කියලා කියන්නේ බලන්න පෙළ පොතේ අනුමාත්‍රකාවක් දෙන අවශ්‍යතා කියලා. එතන පැන්සලෙන් ඉරක් ඇඳ ගන්න ඕගොල්ලෝ මං කියවනවා ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු ද අපි එකට දෙනගෙන අවශ්‍යතා කියලා. හරිම ලේසි. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු ද අපි කියනවා අවශ්‍යතා කියලා. ලියා ගන්න එපා. පැන්සලෙන් ඉරක් අපි අඳගත්තා. පැහැදිලිනේ? අයි බලන්න. මොකද අවශ්‍යතාව කියලා කියන්නේ? ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දේ. ළමයි. පවතින සමාජ ක්‍රමය තුල මූලික මිනිස් අවශ්‍යතාවයන් තියෙන තුනක්. මූලික මිනිස් අවශ්‍යතාවයන් තුනයි. ආහාර, ඇඳුම්, නිවාස. ආහාර, ඇඳුම්, නිවාස මේ මූලික මිනිස් අවශ්‍යතා. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන මේවා. ආහාර කියන එක අනිවාර්යෙන් සපුර ගන්න වෙනවා. ඇඳුම් කියන එක අනිවාර්යෙන් සපුර ගන්න වෙනවා. නිවාස කියන එක සපුර ගන්න වෙනවා. සමාජ ක්‍රමයේ සංකීර්ණ වීමත් සමග අපි ජීවත් වෙන්නේ සංකීර්ණ සමාජයක, සරල සමාජයක නෙමෙයි. සමාජ ක්‍රමයේ සංකීර්ණ වීමත් සමග මෙන්න මේ වගේ අවශ්‍යතා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. සමාජ ක්‍රමයේ සංකීර්ණ වීමත් සමග අවශ්‍යතා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. එකක් තමයි මේ අපි දැන් සපුරලමින් ඉන්නේ මොකද්ද? අධ්‍යාපනය. සමාජ ක්‍රමයේ සංකීර්ණ නොවෙච්ච කාලේ අධ්‍යාපනය කියලා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ නේ. අද වෙනකොට සමාජ ක්‍රමයේ සංකීර්ණ වෙනකොට, සමාජ ක්‍රමයේ දියුණු වෙනකොට අද ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වෙලා අධ්‍යාපනය. ඊළඟට සෞඛ්‍ය නේ. අද මිනිස්සු කොතරම් සෞඛ්‍ය පිළිබඳව උනන්දු වෙනවද?
සමාජ ක්‍රමය සංකීර්ණ වීමත් සමග නිර්මාණය වෙච්ච අවශ්‍යතාවයක්. කිසිම රෝගයක් නැතුව වුණත් මිනිස්සු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා තමන්ගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කරලා බලනවා. නේ? තාම කිසි ලෙඩක් නැහැ. ලෙඩ හැදෙන්න කලින් හොඳ නිරෝගී මිනිස්සෙක් විදිහට ඉඳෙද්දි වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා බලන කොහොමද මගේ සෞඛ්‍ය තත්ත්වය මොන වගේ රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කොහොම රුධිර පීඩනය වැඩි වෙලාද අඩු වෙලාද සීනි අඩුද වැඩිද නේද? වැඩ සරල උපකරණ පවා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක ප්‍රධාන අවශ්‍යතාවයක් වෙලා. ඊළඟ ආරක්ෂාව. ආරක්ෂාව. බලන්න කොච්චර අද ආරක්ෂාව කියන එක කොතරම් වැදගත් වෙලාද කියන්නේ. නේ? දැන් අපි දන්නවා අපි අපි පොඩි කාලේ ඕගලගේ දෙමව්පියෝ නේද? පොඩි කාලේ ඕගොල්ලොන් තරම් ආරක්ෂාව ගැන හෙව්වේ නැහැ අපේ දෙමව්පියෝ අපි ගැන. අපි උදේට නැගිට පාසලට ගියා. අපි ඉතින් ගමේ පාසලට ගිහ බුදවියනේ නේ ආයෙත්ින් පයින් ගෙදරට ආවා මගදී අනතුරක් වුණාද ඒවා අපි කිසි දෙයක් හොයන්න හෙව්වේ නැහැ ඒ කාලේ අපි අපි තනියම පාසලට ගියා තනියම ගෙදර ආවා නේ හැබැයි අද සමාජ ක්‍රමයේ සංකීර්ණ වෙලා අද එහෙම කරන්න බෑ අද අපිට ආරක්ෂාව කියන එක අංකයකට අවිල්ලා තියෙන්නේ නේ ඔබ දන්නවා ඔබට ආරක්ෂාව සපයන ප්‍රධානම පාර්ශවය තමයි ඔබගේ දෙමව්පියන් දෙමව්පියෝ වැඩිහිටියෝ ඥාති හිත මිත්‍රාදීන් ඒගොල්ලනේ ඔයගොල්ලන්ගේ පාසලේ ගුරුවරු නේ ඔබට ආරක්ෂාව සපයන පිරිස් ඒ තව ඉන්න ආරක්ෂක අංශෙම ඉන්නවා නේ දැන් අපිට ආරක්ෂාව සපයනවා කිව්වහම ත්‍රිවිධ හමුදාවට කාට දුවන්න එපා නේ අපිට මුලින්ම ආරක්ෂාව දෙන්නේ අපේ ගෙදරින් ඊළඟට වර්තමානයේ තවත් අවශ්‍යතාවයක් කියලා ප්‍රවාහණය ප්‍රවාහණය වාහන අවශ්‍යතාවය ඊළඟට තවත් අවශ්‍යතාවයක් තියෙනවා sannivedanaya sannivedanaya ඊළඟට මෙන්න අලුතෙන් ආපු අවශ්‍යතාවය තමයි විනෝදය ඉස්සර එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ විනෝදය කියලා එහෙම මොකද්ද එහෙම එකක් තිබුණේ නැහැ නේ දැන් මේ මේ රට තුල ලෝකයේ තුල මේ මේ தත්ත්වය නිර්මාණය වුණේ නැත්තම් නේ ඔබ දන්නවනේ ඔබගේ දෙමව්පිය සැලසුම් කරනවා නේ වර්ෂයේ අවසාන වෙනකොට පාසල් නිවාඩු කාලේ පටන් ගත්තට පස්සේ ඊළඟ පාසල් වාරේ පටන් ගන්න කලින් නේ දෙමව්පියෝ දරුවොත් එක්ක පොඩි චාරිකාවක් යනවා විනෝද වෙන්න. ඒකනේ අපේ දැන් අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ. එහෙම යන්න ඕන. ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. නේ? ළමයින්ට පේනවා දැන් ප්‍රධාන සමාජ අවශ්‍යතා प्रधान समाज आवश्यकता अभी प्रधान आवश्यकता तुना आहार एंदुम निवास एक ये ना प्रधान आवश्यकता है रुना हम संकीर्ण समाज या तुल निर्माण होना अध्यापन आवश्यकता वे साउक्य आरक्षाव प्रवाहने सन्निवेदने विनोदे तवत समाज क्रमे संकीर्ण ने कोटे तवत आवश्यकता निर्माण ने वे ने पुलन है भाई अपने पैनों दें आवश्यकता थी ने गणन करना पुलवाम प्रमाणिया මේ පොඩ්ඩයි තියෙන්නේ මේ ඒ නිසා අවශ්‍යතා සීමිතයි අවශ්‍යතා සීමිතයි ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන අවශ්‍යතා අපිට හරිද අවශ්‍යතා සීමිතයි හැබැයි අවශ්‍යතා අත්‍යවශ්‍යයි මේව නැතුව බෑ අත්‍යවශ්‍යයි අධ්‍යාපනය අත්‍යවශ්‍යයි ආහාර අත්‍යවශ්‍යයි ඇඳුම් අත්‍යවශ්‍යයි නේ ඇඳුම් අත්‍යවශ්‍යයි අය නැහැ කියලා කියන්න බෑ නේ මේව ඔක්කොම අත්‍යවශ්‍යයි ඉලට මේව නිර්මාණය කරන්න බෑ මේව නිර්මාණය කරන්න බෑ මේව 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 ඉබේටම ඇති වෙච්ච දේවල් කාටවත් නිර්මාණය කරන්න පුළුවන් දේවල් නෙමෙයි විනෝදය කියන අවශ්‍යතාවය ඇති වුණු දෙයක් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි ඊළඟ කාරණය තමයි දැන් අවශ්‍යතාවයන් සීමිතයි අවශ්‍යතාවයන් අත්‍යවශ්‍යයි අවශ්‍යතාවයන් නිර්මාණය කරන්න බෑ අවශ්‍යතා පොදුයි මේ ලෝකෙ ඉන්න හැමෝටම ආහාර අවශ්‍යතාවය තියෙන මේ ලෝකෙ ඉන්න හැමෝටම ඇඳුම් වල අවශ්‍යතාවය තියෙන පොදුයි ආයක මට ඕනේ නෑ කියලා කියන්න බෑ අවශ්‍යතා පොදුයි අවශ්‍යතා අත්‍යවශ්‍යයි අවශ්‍යතා සීමිතයි අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ
අපි ඉස්සර වෙලා දැන් ඔයගොල්ලෝ ළුවන් මාතෘකාවක් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කියලා එමනේ ආයිත් එතන යටින් නේ මේක යටින් මේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා කියන එක යටින් ආයිත් පොඩි මාතෘකාවක් ලියන්න අවශ්‍යතා කියලා අවශ්‍යතා දැන් මම දන්නේ පාට මාරු කරලා වැඩ ගොඩක් තියෙනවා කරගන්න නේද දැන් අපි කොලේක ලියන නිසා ඒක ප්‍රශ්නයක් නෑ කොලේක ලියන්න සමහරට කොලේම දිගටම තියාගන්නත් පුළුවන් නේ සමහර ළමයි එහෙමනේ ඒකම දිගට පාවිච්චි කරනවා ඒක ප්‍රශ්නෙකුත් නෑ නේ සටහන ලස්සන වුණාද කැත වුණාද කියන එක නෙමෙයි බලපාන්නේ නේද වැඩේ වැඩේ උනන්දුවෙන් කරගෙන යන එක තමයි බලපාන්නේ අපි ලියමු අවශ්‍යතාව කියන එක පැහැදිලි කරන්නේ මේව කටපාඩම් වෙන්න ඕන ළමයි ලියන්න जीवत्वीम संधा मिनिसा विसिन अनिवार्येन्म අනිවාර්යෙන්ම සපුරා ගත යුතුද මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි යට රූලෙන් තරුවක් දාලා ලියා ගන්න නේ තරුවක් දාලා ඊළඟ රූලෙන් ලියා ගන්න අපි කියන්නේ මේ කාරණේ ගැන මේ කාරණේ ලියන්නේ ලියන්න ආහාර ඇඳුම් निवास මූලික මිනිස් අවශ්‍යතා ලෙස පිළිගනී මූලික මිනිස් අවශ්‍යතා ලෙස පිළිගනී ඕන එකක් දැන් මූලික මිනිස් අවශ්‍යතා වේ ඊළඟ රූලේ ආයි තරුවක් දාලා ලියන්න ඊට පහළ රූලෙන් අලුත් රූලකින් තරුවක් දාලා ලියන්න අර ඊළඟ අවශ්‍යතාව ටික ගැන අර සමාජ ක්‍රමයේ සංකීර්ණ වෙච්ච නිසා අලුතෙන් ආපු ටික අර තරුව දාලා ලියන්න එහෙම සමාජය සංකීර්ණවත්ම සමාජයේ සංකීර්ණවත්ම අධ්‍යාපනය කමා සෞඛ්‍ය ආරක්ෂාව ප්‍රවාහනය සන්නිවේදනය විනෝදය වැනි දෑද
විනෝදය වැනි දෑද මිනිස් අවශ්‍යතා බවට පත්විය මිනිස් අවශ්‍යතා බවට පත්විය මිනිස් අවශ්‍යතා බවට පත්විය හරිනේ නමට ආය දරුව මතක් කරලා බලන්න ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ තමයි අවශ්‍යතා කියලා කියන්නේ एक वर्ग दिखाती है मूलिक आवश्यकता सा विनत आवश्यकता ईलंगड़ वेदगात मे तमें आवश्यकतावल लक्षण आवश्यकतावल प्रधान लक्षण हतराय सीमित पोडाई पोदु हेमोटमती निर्माण करान बे हाट निर्माण करान बे इट बस अत्यावश्यक लियान अनुमातु कावा लियान අවශ්‍යතාවල ලක්ෂණ අනුමාත්‍රකාවක් ලියන්න අවශ්‍යතාවල ලක්ෂණ අවශ්‍යතාවල ලක්ෂණ අවශ්‍යතාවල ලක්ෂණ මමෝනිට නේ අවශ්‍යතාවල ලක්ෂණ තනියම ලියා ගන්න පුළුවන් නේද ලක්ෂණ හතරයි එකක් යට එකක් ලක්ෂණ ලියන්න නේ අවශ්‍යතාවල ලක්ෂණ එකක් යට එකක් ලියන්න නේ අපි ලියමු පළවෙනි අවස්ථාවේ අත්‍යවශ්‍ය වීම අත්‍යවශ්‍ය වීම එව නැතුව බෑ අත්‍යවශ්‍ය වීම පොදුවීම එනම් හැමෝටම සමානයි ආහාර ඇඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය මේ කියන අවශ්‍යතා හැමෝටම පොදුයි සමානයි පොදුවීම තුන නිර්මාණය කළ නොහැකි වීම නිර්මාණය කළ නොහැකි වීම නිසඟේ නිරායාසයෙන්ම බිහි වෙනේවා කවුරුත් නිර්මාණය කරණේව නෙමෙයි හතර සීමිත වීම ප්‍රමාණෙන් සංඛ්‍යාවෙන් අඩුයි අවශ්‍යතා සීමිත වීම අවශ්‍යතාව ලක්ෂණ හතර ලිව්වා ඊට පස්සේ ආයිත් අනුමාත්‍රකාවක් ලියන්න උවමනා 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 අය මේ උවමනා කියන මාතෘකාව කතා කරන්න කලින් මේ මගේ විෂයට අදාළ එකක් නෙමෙයි ඒක නමුත් මට දැන ගැනීමට උවමනාවක් තියෙනවා කවුරු දරුවෙක් කියන්නේ දැන් අපි මේ විද්‍යාව පන්තියේ 10 වසර විද්‍යාව පන්තියේ පළවෙනි පාඩම් පුතේ කරලා ඉවරද විද්‍යා පාඩම पटंगे विद्यावन अपेमा
ඌමනා දැන් අවශ්‍යතාව දන්නවනේ ඌමනා කියලා කියන්නේ මේ කියන මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාර මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර වලට අපි කියනවා ඌමනා දැන් ඇඳුම් කියන අවශ්‍යතාවයේ තියෙනවානේ ඒ ඇඳුම් කියන අවශ්‍යතාවය ඔබටත් තියෙනවා මටත් තියෙනවා නේ එතකොට මම මේ මොහොතේ ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගැනීම සඳහා කමිසයක් පාවිච්චි ෂර්ට් එකක් කමිසයක් පාවිච්චි කරා නේ කමිසයක් මම දැක්ක ඔය සමහර සමාජ මාධ්‍යවල තියෙනවානේ දැන් ඔන්ලයින් උගන්වන ගුරුවරු නේ ෂර්ට් ඇඳලා ටයි දාලා ඉන්නවා හැබැයි යට කොටස තරමක් තමයි ඇඳලා තියෙන්නේ මේ හැම අවස්ථාව දැකලා තියෙනවා නේද හරි ප්‍රශ්නයක් නැහැ මොකද අපි ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරගෙන තියෙන්නේ ආකාරය වෙනස් මම මේ මොහොතේ ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරගෙන තියෙන්නේ ෂර්ට් එකක් ඇඳලා තව දරුවෙක් ඉන්න පුළුවන් ටී ෂර්ට් එකක් ඇඳලා නේ තව දරුවෙක් ඉන්න පුළුවන් ගවුමක් ඇඳලා සමහරට ගෙදරදී නම් පන්තියට සම්බන්ධ වෙන නිසා සමහර දරුවෝ සරම ඇඳගෙන ඉන්නත් පුළුවන් නේ සමහරු කලිසමක් ඇඳලා ඉන්නත් පුළුවන් ඒතර මතක තියාගන්න ඕනේ මොනවද උමනා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්න ආකාරය ආහාර අවශ්‍යයි නේ සමහර උදවිය රැට බත් සමහර කට්ටියක් රැට පාන් ගන්න පුළුවන් තව සමහර උදවිය තව වෙනත් ආහාරයක් ගන්න පුළුවන් නේ කියන්නේ අවශ්‍යතාවයේ සපුර ගන්න ආකාරය වෙනස් හරිනේ අපි ලියාගමු අනුමාතුකල් ලියන උමනා කියලා ලියන්න මිනිස් අවශ්‍යතා මිනිස් අවශ්‍යතා මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා සපුරා ගන්නා විවිධ ආකාර උමනා ලෙස හැඳින්වේ මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උමනා ලෙස හැඳින්වේ එකම අවශ්‍යතාව එකම අවශ්‍යතාව සපුරාගත හැකි එකම අවශ්‍යතාව සපුරාගත හැකි විවිධ ආකාර තිබේ එකම අවශ්‍යතාව සපුරාගත හැකි විවිධ ආකාර තිබේ පෙළපොතේ තියෙන උදාහරණ වලියා ගමු නේද උදාහරණ කියලා ලියලා උදාහරණ නිදසුන් උදාහරණ මෙහෙම ලියවෙන ළමයි උදාහරණ මෙන්න මේ විදිහට ලියවෙනවා නේ බලන්න කියලා ලියා ගන්න අපි බලන්න උදාහරණ මෙහෙම මුලින්ම තියෙන්නේ අවශ්‍යතා අවශ්‍යතාව ආයි තියෙන ඌමනාව ඌමනාව ඒක පෙළ පොතේ දීලා තියෙන අපිට පළවෙනි අවශ්‍යතාවයේ විදියට මොනවද ආහාර ආහාර පෙළපොතේ මගින් හතරෙනි විදුවේ අන්තිම. ඉතින් ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න ආකාර ටිකක් අපිට දීලා තියෙනවානේ. ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න ආකාර කීපයක් අපිට දීලා තියෙනවා. ඉන්දියාප්ප නේ. ඊට පස්සේ අයිස්ක්‍රීම් දීලා තියෙනවා. කේක්. කේක් තියෙනවා. තව ඉවර නැහැනේ දැන් නේ. ඉන්දියාප්ප අයිස්ක්‍රීම් කේක් පාන් මාළු පාන්
රෝස් පාන් මේ පාන් වලින්ම ඕන්න නේ එතකොට කිඹුලා පානි ආ බිත්තර පාන් බිත්තර පාන් ඕ පිට්ටු රෝල්ස් නේ ඔහොම යන්න පුළුවන් ඉතින් ඔය මොනවා හරි කන්න ගන්න දේවල් බිස්කට් වර්ග නේද නේ පළතුරු වර්ග ඕන එකක් ලියන්න පුළුවන් එතන ආහාර වලට ඉතින් අපි ආහාර කියන අවශ්‍යතාව සපුර ගන්න ආකාරය තව එකක් දීලා තුනේ ඇඳුම් ඇඳුම් එතකොට ඇඳුම් කියන මේ අවශ්‍යතාවය අපි සපුර ගන්න පාවිච්චික උවමනා ආකාර නේ පෙළපොත දෙන සාරි නිල ඇඳුම් දැන් නිල ඇඳුම් කියුවේ සමහර දැන් ඔබගේ පාසල් නිල ඇඳුම පොලිසිය අය නිල ඇඳුම නේ එතකොට පාවහන් ඇඳුම් පැළඳුම් නේ ඇඳුම් පැළඳුම් එතන පාවහන් මාල වලලු මේ ඔක්කොම අයිති වෙන්නේ ඇඳුම් වලට දරුවන්ට පැහැදිලිනේ මේව හැමෝටම පොදුයි හැමෝටම ආහාර පොදුයි හැබැයි හැමෝම ආහාර ලෙස ගන්න ඉන්දියාපද නේ එක එක්කෙනා ආහාර අවශ්‍යතාවය සපුර ගන්න ආකාරය වෙනස් ඇඳුම් කියන්නේ හැමෝටම පොදුයි මේ පොදුයි අවශ්‍යතාවය හැබැයි ඇඳුම් කියලා හැමෝම අඳින්නේ සාරිද නේ එක එක්කෙනා තමන්ගේ ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න ආකාරය වෙනස් හරිනේ හරි අපි ලියාගමු මෙතන උදාහරණ කියලා දාලා ওই පෙළ පොතේ දින උදාහරණ ලියාගෙන දක්ගාල උදාහරණ කියලා ලියලා මේ වගේ වෙන් කරගන්න අවශ්‍යතා උවමනා කියලා එක පාටකින් නේද ඊට පස්සේ අවශ්‍යතාවේ ලියන්න ඒක සපුර ගන්න ආකාරය දැන් පොතේ තියෙනේම ලියන්න ඕනේ ඔයගොල්ලෝ කැමති ආහාර වලින් ලියා ගන්න නේද ඔයගොල්ලෝ කැමති ඒවා ලියා ගන්න බත් පාන් පිට්ටු නේ පිට්ටු රොටි ඉඳියාප්ප आइसक्रीम केक योगर्ट ओने कक एंदुम वाला तेम आया एंदुम केले लिया ला वो मना की पे अक्लिया लक्षण උමනාවල ලක්ෂණ පස් වෙන පිටුවේ තියෙන බලන්න ඉස්සර වෙලා ලියන්න කලින් නේ අහගෙන ඉන්න ඕනේ බලන්න ඕනේ ලියන්න එතකොට තමයි මතක තියෙන්නේ මොනවාද උමනාවල ලක්ෂණ දීලා තියෙන පහ මුලින්ම කියන අත්‍යවශ්‍ය නොවීම මම කලින් කිව්වනේ ඇඳුම් කියන්නේ අවශ්‍යතාවයේ අත්‍යවශ්‍යයි ඒක සපුර ගන්න ආකාරයක් තමයි සාරි කියන්නේ සාරි අත්‍යවශ්‍යම නේ सारी नेत्तां गाऊ मकिंग ये आवश्यकता वे सपुरगार न पुलवा गो मन सपुरगार न पुलवा ये मन नेत्तां माल माल चीत्या कुन त्वावित्ति करने पुलवा गए करते ऐंधुमाक भी दिए सारी में वे नॉन ने अरे ने तो ट्रे उमन आवल लक्षण एक तमे अत्यावश्यक नवीन विविध वीम विविध वीम दापे क्यों पावहान පාවහන් අත්‍යවශ්‍ය නැහැ පාවහන් නැතුවත් අපිට ඉන්න පුළුවන් හැබැයි එක එක්කෙනා පාවිච්චි කරන පාවහන් විවිධයිනේ එක එක අය භාවිත කරන පාවහන් විවිධයි එහෙම විවිධ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ආර්ථික හා සමාජ තත්ත්වය සමාජ තත්ත්වෙන් ඉහළ අයට ආර්ථිකමය වශයෙන් ලොකු හැකියාවක් තියෙන අය වටිනාකමෙන් වැඩි උසස්
ප්‍රමිතියෙන් ගුණත්වයෙන් යුක්ත පාවාහන භාවිතා කරනවා. ආදායම ආඩු සමාජයේ පහළ මට්ටමේ ඉන්න උදවිය තමන්ගේ ආදායමට තමන්ගේ සමාජ මට්ටමට ගැලපෙන විදිහේ පාවාහන භාවිතා කරනවා. ඇඳුමුණත් ළමයි එහෙමනේ. නේ? සමාජ මට්ටම අනුව ආර්ථිකය අනුව ඇඳුමේ ස්වභාවය වෙනස් වෙනවා. හරිනේ? ඊට පස්සේ නිර්මාණය කළ හැකි මේ උවමනා කියන ඒවා නිර්මාණය කරන මේවා නිර්මාණය කරන ව්‍යාපාරිකයෝ හරිද උවමනා නිර්මාණය කරන විවිධ හැඩති පාවහන් වෙළඳ පොළට එවලා නේ ඒවා පාවිච්චි කරන මිනිස්සු පොළඹවන්නේ ව්‍යාපාරිකයෝ විවිධ හැඩේ ඇඳුම් නේ දැන් කාලෙන් කාලේ මම දැක්ක දැන් ඔය කාලයක් තිබුණා මෙන්න මේ පැත්තෙන් ෂර්ට් එකේ මේ පැත්තෙන් බොත්තම් තියෙනේ වෙනවා නේ ඔමි මහර හට බොත්තම් තියෙනේ වෙනවා එක එක විදිහේ වෙනවා ඉතින් ඒවා මිනිස්සු මේ ව්‍යාපාරික නිර්මාණය කරන්න ව්‍යාපාරිකයෝ වගේ කමිස හදලා නේද ප්‍රදර්ශනය කරලා තියෙනවා පාරේ අපි ඒව දකින්න එතකොට අපි ගිහිල් එක මිලට ගණන් අදින්න ඒතර උවමනා නිර්මාණය කරන්න පුළුවන් උවමනා සංකීර්ණයි ඒ කියන්නේ මේක ප්‍රමාණයක් කියන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් ආහාර ගත්තොත් අපේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් ආකාර ගොඩාක් තියෙනවා විශාල ප්‍රමාණයක් සංකීර්ණයි නේ අසීමිතයි සීමාවක් නැද අපි අවශ්‍යතාව තියෙන පොඩි ප්‍රමාණයක් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් මේ උවමනා විශාල ප්‍රමාණයක් තියෙනවා අපි ලියාගමු උවමනාවල ලක්ෂණ එකක් හැට ගන්න ලියන්න අත්‍යවශ්‍ය නොවීම අත්‍යවශ්‍ය නොවීම අත්‍යවශ්‍ය නොවීම විවිධවීම විවිධවීම නිර්මාණය කළ හැකිවීම තමයි පොඩ්ඩක් ඉක්මන් කරලා ලියාගමු නිර්මාණය කළ හැකිවීම සංකීර්ණ වීම असीमित वीम अरे अभी कोट सक इवर कर रही अस्तरी पेटे अभी अदट नतर कर लंग सत्य अभी खाली में धन का अन्न की अड़क अभी अदट नतर करना